ආදරණීය හිතවතුනි මිතුරනි ඔබ දන්නවද මේ ලෝකේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු නොදන්නා කාරණයක් තියෙනවා සහ සුළුතරයක් මිනිස්සු දන්නා කාරණයක් තියෙනවා මම මේ කියන්න යන කාරණේ නොදන්නා බහුතරයක් මිනිස්සු කියලා කියන්නේ ලෝකෙ ඉන්න අසාර්ථක මිනිස්සු මම මේ කියන්න යන කාරණේ දන්නා බහුතරයක් සුළුතරයක් මිනිස්සු කියලා කියන්නේ හිතවතුනි ලෝකෙ ඉන්න සාර්ථක මිනිස්සු මොකද්ද මම මේ කියන්න යන කාරණේ හිතවතුනි මේ ලෝකෙ ඉන්න බහුතරයක් මිනිස්සු නොදන්නා කාරණේ තමයි ජීවිතයේ සාර්ථකත්වයේ එන්නේ අසාර්ථක වීම ගණනාවකට පස්සේ ඒ වගේම මේ ලෝකේ ජීවත් වෙන සාර්ථක සුළුතරයක් මිනිස්සු දන්නා කාරණියක් තමයි ජීවිතයේ සාර්ථකත්වයේ ඉන්නේ අසාර්ථක වීම ගණනාවකට පස්සේ කියලා. එක පිරිසක් මේක නොදැනී ඉන්නවා නොදැනී ඉඳලා ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. තව පිරිසක් මේක දැනගෙන ඉඳලා ඒගොල්ලෝ අසාර්ථකත්වයේ අවසානයේ සාර්ථකත්වයේ ජීවිතයට හදා ගන්නවා. මම මේක ඔබට තහවුරු කරන්න පුංචි කතාවක් කියන හරි ලස්සන කතාවක් මම අහපු. මේ කතාව ඔබ අහනවා විතරක් නෙවෙයි ඔබේ දරුවන්ට කියලා දෙන්න. ජීවිතේ යම් යම් විදවැටීම් වෙනකොට යම් යම් අසාර්ථක වීම් වෙනකොට ගොඩක් අය කරන්නේ දාලා දුවන එක. ලෝකේ බහුතරයක් මිනිස්සු හිතවතුනේ විතරනේ එකපාරයි දෙපාරයි උත්සාහ කරන්නේ. මම හිතන 70%ක් විතර මිනිස්සු අපි අධ්‍යයනයන් අනුව එකපාරයි උත්සාහ කරලා. දෙපාරක් හෝ තුන්පාරක් උත්සාහ කරන්නේ ලෝක ජනගහනයේ 7%ක් විතර ප්‍රමාණය. ඒගොල්ලෝ එකපාරක් දෙපාරක් උත්සාහ කරලා අසාර්ථක වුණාම අතහැරලා දානවා. හිතමු විතරනේ මේ එක මධ්‍යපාන්තික පවුලක තරුණියක් හිටියා. මේ තරුණිය හරි හොඳ සීලාචාර හොඳට හැදිච්ච දරුවෙක්. හැබැයි මේ දරුවට උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න බැරි වුණා. මේ හිතන්නක A-level පන්ති වලින් අධ්‍යාපනය නැවතුණා කියලා. හැබැයි ඔහු ජාත්‍යන්තර පාසලකට ගියේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යම්ච අවබෝධයක් තිබ්බා. ඊට පස්සේ මෙයාට බැලුවා එක එක රස්සාවලට අම්මල තාත්තලා මෙයාව සම්බන්ධ කරන්න රැකියාවක් නැතුව යම්සි කාලයක් ඉඳලා. පස්සේ මොහුගේ ඉංග්‍රීසි දැනුම නිසාම අවස්ථාවක් ලැබුණා ජාත්‍යන්තර පාසලක පුංචි පන්ති වල දරුවන්ට උගන්වන්න. ඉතින් අම්මා තාත්තා මේ රැකියාව මෙයාට අරන් දුන්නා. මෙයාත් ඉතින් සතුටින් ගියා. ගිහලා මාස ගණනක් ඉගෙන උගන්වනකොට මේ දවසක් විදුහල්පතිතුමා කතා කරලා කියනවා අනේ දරුවෝ මේ කිසි කෙනෙක් ඔයා උගන්වන්නට කැමති නැහැ. ඔයා උගන්වන්න දන්නේ නැහැ. ඔයා උගන්වන ඒවා ළමයින්ට හරි නීරසයි. ඒ නිසා සමාවෙන්න අපි ඔයාලා රස්සාවෙන් අස් කරනවා. ඉතින් මෙයා ඉතින් ඔන්න රස්සාවෙන් අස් වෙලා ගෙදර ආවා. ගෙදර ආවිලා තවත් අවුරුද්දක් දෙකක් ගෙදරට වෙලා හිටියා. දැන් මෙයා අසාර්ථක වුණානේ. ඊට පස්සේ මේ අවුරුදු 24ක් 25ක් විතර වෙනකොට අම්මලා තාත්තලා හිතුවා මෙයා බන්දලා දෙන්න ඕන කියලා යමක්කමක් තිබ්බ නිසා මෙයා තරුණියකට බන්දලා දුන්නා. දැන් මේ තරුණියත් එක්ක ඉනොහි තරුණිය කිව්ව හැමදාම අපි වැරදීනේ අම්මෙන් තාත්තෙන් කණ එක. ඒ නිසා අපි මෙයාව ඔය රැකියාවකට තවපාර ට්‍රයි කරන්න. ඊට පස්සේ මෙයා මොකද කළේ ආපහු ඒ ස්කූල්ටම ඇප්ලිකේෂන් එකක් දැම්මා ඉහළ පන්තිවලට උගන්වන්න. සාමාන්‍ය පෙළ දරුවන්ට කියලා හිතන්නකො. ඉතින් ඒ පන්තිවලට ගියා. ගිහිල්ලා මට දැන් අතීතයට වඩා ටිකක් අද්දකීම් තියෙනවා. ඒකත් මාස 9ක් විතර උගන්වනකොට දවස් විදුහල් පිටුමා කතා කරලා කියනවා අනේ ඒ සාමාන්‍ය පෙළ කරන දරුවාට කැමති නැහැ සර් ඒ ළමයි අපිට දිගටම කම්ප්ලේන් කළා අම්මලත් කම්ප්ලේන් කරනවා සර් උගන්වන්න දන්නේ නැහැ ඉන්දා සර් සමාවෙලා අපි සර්ට රැකියාවෙන් අයින් කරනවා ඊට පස්සේ ගෙදර ආවිල්ලා බිරිඳට කිව්වා බිඳුර කිව්වා කමක් නැහැ ඔයාට පිහිටීම තියෙන්නේ ඔයාට පුළුවන්කම තියෙන්නේ මේ දෙකම නෙවෙයි වෙන්නේ අපි තව පාරක් උත්සාහම් කරමු කියලා බිරිඳ මොකද කළේ එක එක ආයතනවල ඇප්ලිකේෂන් දැම්ම අපි කියන්නේ අපි ඒ ආයතනවල රැකියාව සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කළා ඉතින් හිතවතුනේ මේ එක්තරා දිනකදී එක ආයතනයකින් මේ ඉන්ටර්වියු එකක් සම්මුඛ පරීක්ෂණයකදී මේ තරුණයා සමත් වෙලා රැකියාව ලැබුණා. එයාට කාර්යාලේ වැඩ කරන්න තියෙනවා. ඉතින් එයා හිම කාර්යාලේ වැඩ පටන් ගන්න කරගෙන යනකොට කාර්යාලේ අනිත් අයගෙන් සහ ප්‍රධානියගෙන් චෝදනා එනවා ලියුම් ටික හරියට හදන්නේ නැහැ. අනිත් අයට සහයක් දෙන්නේ නැහැ. එයා හදන ලියුම් වල ගොඩක් අඩුපාඩු තියෙනවා. එන කස්ටමර්ස්ලට එක ඩීල් කරනකොට එයාගේ සිංහල භාෂාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා යම් යම් වැරදීම් වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධානියා කිව්වා සමාවෙන්න ඔයාට ඔයා මං අස් කරනවා රැකියාවේ තුන්වෙනි රැකියාවත් එයාට නැති වුණා. ඊට පස්සේ හිතවතුනේ ගෙදර ආවා. ගෙදර ගිහින් කල්පනා කරනවා මොනවද කරන්න කියලා. බිරිඳ කිව්වා ඔය අධෛර්යමත් වෙන්න එපා. ඔයාට පුළුවන් දක්ෂ ශේෂ්ත්‍රයක් කොහෙ හරි ඇති. අපි මෙහෙම කරමුද? උත්සව කාලයක් නෙන්නේ. ඔයා නගරයට ගිහිල්ලා මේ අපේ පළාතේ මිනිස්සුන්ට ඕන බඩු ටිකක් තියෙනවා. මං සල්ලි දෙන්න මගේ අම්මලාගෙන් මං ඉල්ලා දෙන්න. ඔයා අපි මේක උත්සාහ කරලා බලමු. ඔයා මේ බඩු ටික අරන් ඇවිල්ලා අපි විකුණමු. හිතවතුනේ ඒ තරුණයා ඒ ගිහිල්ලා බරු වලන් ඇවිල්ලා එයාගේ ගමේ විකුණන්න පටන් ගත්තා. අනේ මේ හරි ප්‍රසන්න තරුණිය හොඳට සීලාචාරව කතා කරනවා බොහොම අවංකව ගනුදෙනු කරනවා. ඒ බඩු මේ ඒ වෙළඳු ගන්න පටන් ගත්තා. ව්‍යාපාරිකයෝ ගන්න පටන් ගත්තා. එයාගෙන් තව තවත් ඔග ඉල්ලුවා. හිතවතුනේ මිතුරුනේ අර හැමතැනම අසාර්ථක වෙච්ච මේ තරුණයා මෙතන සාර්ථක වුණා. කෙටි කාලයක් යනකොට විශාල තොග වෙළඳාමක් පටන් අරන් ඒ පළාතේම නගරේ බඩු ගෙනැල්ලා එක එක අපි කියන්නේ ඒජන්සි අරගෙන බෙදාහරින කෙනෙක් බවට පත් වුණා. මට අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන එක දෙයයි. මොකද්ද දන්නවද? හිතන්න ඔයාට භූමියක් තියෙනවා කියලා, ඔයාගේ විදුල තියෙනවා, ඔයාට ජීවිතය අරන් යන්න තියෙන ඔච්චරයි. ඔයා නිකන් ඉන්න එපා. මුලින්ම බෝංචි වගා කරන්න ඔයාගේ විදුලේ. බෝංචි තමලට ඒ බෝංචි හරියන්නේ නැහැ විදුල. ටික දවසකින් මැරිලා යනවා. අනේ ඔයා ඉවරයි, ඔයා අවසානයි, සියල්ල ඉවරයි කියලා හිතන්න එපා. ඔයා මොනවද කරන්න ඕන? බණ්ඩක්කව වන්න ඊගාව අවුරුද්දේ. බණ්ඩක්කව වන්න.
ya urutmu usaha karena bandar kawagawa rekan-rekan anda baik kata ina suna itu apa semua ada karena dulu, oh ya uki itu anda, deh bonci tasar terkay bandar kata tasar terkay uki itu anda kok, ah uki itu lah iya urut deh uku agak amat tiwara, oh ya hari ini pak oh ya annasi harian nanti kita balan, sama hari itu bumi annasi harian kita tiap, mungkin kata aku bertiga ini nanti, oh ya agi jiwit ini katanya kok ya tasar terkay nokia nih, hemat anakku mas tasar terkay nokia nih kan ini, ikat bumi ikat agawa harian nih kan itu anda goti kola itu anda beri bumi ini kok itu anak agak karena bulu anda. Wagi di te katanya kasar tu kunaki ane tau tanya kasar tu kunaki ane ada bumi ya gotu kolor itu ane galapin ini nih itu ane wambo tu galapin ini nih itu ane bandak ka galapin ini itu ane galapin ini anna asih nang ayu ayu wenadia kita wandegi wenadia kita unda takal itu ane asar te keno ini sa wagi jiwit te wagi hitu tu ni bitur ni wagi jiwit te itu wagi dayu berada di lant talent tiket eh hakia daksita hari itu adu lagi nih ek hari itu pelak karan de pulu am bumi hari itu organ ada taruni agi hakia kau hidup pelak unik wenadu hama kini sesuatu itu loh nagari yang baduaran kadiak kadiak gani gila kata karan di tama udah sahar tak kevin de pulu amu. Ini kaling aku kali, udah sahar tak kevin de pulu am dewal tika. Nih amu ti awasan ini sa, ini asahar tak kevin mawasan ini, oh hoya agatta. Udah sahar tak kevin de pulu am kota nanti kila. Ini sa, sahar tak kevin ini, asahar tak kevin garan aku kita passe. Wah tak garan de pulu am hari mau dewal tak hampir ini kawasan ini. Ika hoya agan nakan, ika hoya agan naturu. Usah kirim, nawat tan depan.